කරන්නම දෙයක්ුත් නැතුව වදිනම අවස්ථාවක් එනවා වෙලාවට. අන්න ඒ වගේ යුක්තිය. මම તો කරේ කරේ නැහැ අතට. මම නිකන් හිටියයිද? ඉබේටම මට ඒක සිද්ධ වුණා. අන්න ඒ වගේ කටු. වැඩි උත්සාහ කරෙත් නැහැ. උත්සාහ නොකර හිටියෙත් නැහැ වගේ එකක් ඉතින්. අපි අර ටික ඔප්පු කර ගන්න ඕන අර අර ටික නියමෙට. ඒක එතන ගත්තහම දැන් අපි දැන් කය කියන එක නැහැනතු ඇහැ ගන්න පුළුවන්. මේ සිතුවිලි තොරතෝන් කියන්නේ නැතු එන හිතකට ඔබ පේන්නේ නැහනේ. ඒකින්ද ඉස්සෙල්ල චිත්තානුපස්සනාව කරන්නේ මම කරේ. මම දෙන්නෙත් ඒක තමයි ඉස්සෙල්ල. කායානුපස්සනාව දෙන්නේ විසිරෙන හිතක් තියෙන කෙනෙකුට. ආනාපාන සතිය විසිරෙන විතක්ක විචාරය විදිහට කරන්න බෑ. එයාට තියෙන මොකක්ද නාම රූප පිළිබඳ ගවේෂණය කරලා යොනස මනසිකාර කරලා අරමුණු වෙනකොට ඇස් දෙක අරගෙන යන අරමුණ මං කියන්නේ දැන් උඩු හිත බොරුවක් කියලා. යටි හිතත් බොරුවක් කියලා කිව්වනේ. අන්න ඊට පස්සේ ඇස් දෙක පියාගෙන දැන් ආනාපානෙ බලන්නේ නැහැ දැන්. හිත දෙස බලාගෙන ඉන්නවා හිත දෙස. හිත දෙස බලාගෙන ඉන්නවා. හිත දෙස බලාගෙන ඉන්නකොටම ඇත්තටම දැන් අරකෝ ඔප්පු කරගත්තරේ අපි එහෙම හිතක් නැහැ ඒක බොරුවක් කියන එක. එතකොට හිත පහළ වෙන්නේ. ඊට පස්සේ නිකන් ওই ආශ්‍රය ප්‍රාසය දෙක බලන්නේ නැහැ නිකන් ඉන්නවා සමාධිය. කිසිම දෙයක් කරන්නේ නැතුව. නිකම්ම සමාධියෙන් ඉන්නවා අරක යෝනිසෝ මනසිකාර කරනවා හිතක් පහළ වෙනවාද? හිතක් පහළ වෙනවාද යෝනිසෝ මනසිකාර කරනවා මේ වෙලාවේ ඇස් දෙක මම පියාගෙන ඉන්නකොට මට මතක් වෙනවා මෙතන නැති කෙනෙක්. කවුරු කෙනෙක් ගැන මතක් වෙනවා. මතක් වෙනකොට මම අර යටි හිතෙන් අර ගවේෂණය කරනවා එසනියත් එක්කම. ඊට පස්සේ ඇස් දෙක අරගෙන ඉන්නකොට මට හිතක් පහළ වෙනවා ඒකත් මම ගවේෂණය කරනවා. අන්න ඒක කර කර ඉන්නවා. ඒක බොරු එකක් බොරු. ඒකත් බොරුවා. යටි හිතේ බොරු දෙකම බොරු. එතකොට මට හිස්නේ තනි කරමු. එන්නේ නැහැ දැන් මුකුත්ම දැන් කිසිම දෙයක් එන්නේ නැහැ. කායික දැන සංවේදනා හැබැයි ඉතින් එතෙන්දී අර කායික පැත්තෙන් උපරිමකින් බලපාන ගන්නවා වේදනාවල් එන. ඉදි මතක තියෙන්න ගන්නවා මේ මාර ධර්ම කියලා එතෙන්ට කියනවා. අපිට දැන් කාය කියලා ගන්නකොට දැන් නැහැට දැන්නකොට ඒකට අපිට ඇහැ කාය කියලා ගන්න පුළුවන් නේද? එකපාරටම අපි තමයි ලයිට් ඉලෙක්ට් එක දෙකම මොකද දැනීමක් වෙනවනේ. එතකොට ඒකත් අපිට කාය කියලා ගන්න පුළුවන් නේද? මෙතන. ඇහි දෙකම මෙතන කරන ඉතින් කායට තමයි දැනුනේ කියලා. මොකද මට කයක් නැති තනන්නේ ස්වාමීන් වහන්සේ කිව්වේ. කය හටගෙන නිරුද්ධ වුණා කියලා. මං කියන්නේ දැන් අපි දැන් නහයෙන් ආනාපානසතිය කරනවානේ. ඒකම අපිට කය නැති කරගන්න අපිට ඇහැයි කනක් පාවිච්චි කරන්න පුළුවන් නේද? ඒක දැන් අපි කන කියන එක අපි හදාගත්ත එකක් නේ. දැන් අඳුර ඉඳගින්ද අපි මාස්ක් මේකන්නේ තියෙන්නේ. එතකොට දැන් අපිට මොකක් හරි දැන් ඇහෙනවා කියලා කියමු. එතකොට දැන් මොකක් හරි ඇහෙනවා කියලා තමයි තකල දැනීමක් මේක ප්‍රසාද රූප. ඔව්. මේ ප්‍රසාද රූප ගැත්තේ මෙහෙමනේ තියෙන්නේ. දැන් මෙතනදී අපි ඔන්න දැන් කිසිම දෙයක් නැහැ. දැන් කන කයි කියලා කියන්න පුළුවන්ද? කන කියන්න වෙන්නේ මනෝ කනද? මනෝ ඇහැට. මනෝ දිවටනේ. එහෙම කියන්න බෑනේ. එතකොට කයි කියන්න වෙන්නේ මොකද්ද දැන්? මේ සෙට් එකෙන් කිසිම දෙයක් කියන්න බෑනේ. අය හිත මැරි නැහනේ. කියන්න වෙන්නේ අන්තිමට අර උස්වැල්ල දෙස විතරයි. අවධානය දෙන්න. වෙන කයක් කියන්න බෑ වෙන කිසි දෙයක්. කය කියලා ගන්න බෑ වෙන දෙයක්. ඒකයි. ඇහැයි කනයි නාසයයි දිවයි කියන ඔය කොටස් ටික අපි උපාදාය රූප කියලා ගත්තානේ. අතෙන්ද හැබැයි කය කියන එක දැන් අපි මෙහෙම හිතාගෙන ඉවර වෙලා මෙහෙ කරොත් ඒකයි මේකයි නෙමෙයි මනෝකය. හිතනකොට. දැන් කනෙන් කය ගැන හිතනකොට මනෝකය නේ ඉන්නේ වෙන්නේ එතකොට. හොඳට බලන්න. අවිතර හුස්මරැල්ලට දැනෙන කය මනෝකයක් නේද උඩ? හ්ම්. හුස්මරැල්ලට දැනෙන එකත් මනෝකයක් නේ. ඒතර ඒකත් නැති වෙනවා. මම දැන් බැලුවේ නේ. අන්නේ එක තමයි වෙන්නේ. ඔව් ඒතර ඒකත් දැන් මේකත් අපි දැන් විතමු මේකත් මේ මේකටත් අපි විතමු මේ මට හිතුනේ දැන් අපි මේ නහයෙන් මේ ආස්වාස් ප්‍රසවාසින් කරන දේවල් කලිනු කරන්න පුළුවන් ඇති කියලා. කඩින් කනේ කෘත්‍යය තියෙන්නේ සද්දයනුපියා එච්චරයි යක් කරන්න පුළුවන්. වෙන කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ කයට දැනෙන වේදනාවක් තියෙනවා මේ කයට දැනෙන වේදනාවක් තියෙනවා ඒක නම් අර සැප වේදනාවයි දුක් වේදනාව. ඒක ඒ දෙක විතරයි. උතුරින් නියුතු. දැන් හවුරු ඉස්සෙල්ලා මේ කයටයි ඇහෙන්නේ කයටයි පේන්නේ කියලා. කයටයි ඇහෙන්නේ කයටයි පේන්නේ කියලාද? මේ මොකද්ද? වේදනාව කරන්නේ. මේ ඇලුවම ඇහක් කියන එක මනෝ ඇහක් ඊට පස්සේ ඇලුවම කයට. ඔය ඒ වෙනම පරියාය මම ඒක වෙන්නේ. ඒ වෙන එකක් මම කියුවේ. දැන් මේ කියන්නේ වෙන කතාවක් කියලා. මම කියුවේ අපිට ආරවිනු කයි නිදහස වෙන පුළුවන්ද කියලා. බෑ එහෙම බෑ. ආශ්‍රස් වාසස විතරයි කියන්නේ. ඒකනේ යන්න. නැතුව නිදහස වෙන්න බෑ. එහෙම නැත්තම් පුළුවන් මේ ඉරියාපත පබ්බේ වගේ. ඉරියාපත පබ්බෙන් ඉරියව් මාරු කරනකොට වගේ ඒකෙත් කායන පස්සනාව දකින්න පුළුවන්. කය වෙනස් වීම. එහෙම බලන ඕන. එහෙම නැතුව දකින්න බෑ ඉතින්. සක්මන් භාවනාවත් ඒතර මේ වගේම තමයි කය. ඒතර මේ කය නිදහස වෙන්න තියෙන සක්මන් භාවනාවයි උස්මරල් මේ කතන්දරේ. ඉරියාපත පබ්බේ.
ඇවිදිනකනේ. ඔව් ඒ විපතක්. ඒකයි මේ ආනාපාන සතිය තමයි කාය නිදාසෙන පුළුවන්. ඔව්. විශේෂයෙන්ම ආස්වාස් පස්වාස් දෙක තමයි සතිය. ඒක දුංගම් දෙකටි. ඒක නිසා තමයි පොළවේ දැනීම බව ඔක්කොම අවධානය යොමු වෙලා දෙක එකක් වෙලා තියෙනවා. මනෝකය විභාගය කියන්නේ. කායේ කාය අනුපස්සතිය. ඔතන හැදිලිම වෙන්න ඕන හැබැයි මේ කියන කතාව අවුලු පොඩ්ඩක් හරි අවුලු වුණා තල්ල ගන්න බැරි වෙනවා. ඉතින් මම නම් ඔච්චර ඔක දුවන් දෙන්නේ අර අර කියු දෙරින් තේරුණා නම් හරි මෙතන ගත හිත සකස් වෙන්නේ නැහැ කියන දේ. සිතිවිලි දෙකක් විතරයි ඒක. ඔව්. උඩු හිත යටි හිත කියොතන. ඔව්. ඒක තේරුණා. ඔය ඊට පස්සේ එතකොට ඒ නැතනේ මතක් වෙන දැනයි. ඔව් ඊට පස්සේ ඒ දෙක හරිනේ එතකොට. හ්ම්. ඊට පස්සේ දැන් කය කියලා කියන්න ගන්න මොකද්ද වෙන්නේ? කය කියලා ගන්න පුළුවන් මොකද්ද? දැන් මොස්මරල තමයි ආස්වාසිය තමයි. එන ගන්න කිසිම දෙයක් නැහැ. අයියා වනා ඔඩ්නොයිඩින්ගත් දැනගත්තොත් ඒ ඇති. ඔයිඩින්ගත් දැනගෙන ආනාපාන සතිය කරන්න ඒ ඇති. මම හිතේ එකපාරටම දැන් මෙහෙම ඉඳි මගේ දෙකින් දැක්ලද? ඒතර විතර දැනීමක් හට ගන්නවනේ. ඒතර ඒ කය හටගන්නේ නැතුණ. එහෙම දෙයක් වෙන්නේ අපිට දැන් ඕක. ඔව්. ඒතර ඊළඟ මෙතන මෙහෙම දෙවුවත් කය හටගන්නේ නැතුණ. ඒතර දැන් ඉවරයි. නැත්නම් මේ පේන එක කය කියලා නිතන් ඉන්නේ. මනෝමය අර සිද්ධි දෙක අපි ඔප්පු කරගත්තට පස්සේ අපිට ඒකත් මේ මොහොතට අරගෙන මොහොතට බලන්න පොඩ්ඩක් මේ මොහොතට ගන්න මේ මොහොතට ඊට පස්සේ අර දෙක කැපිලා යනවනේ අපිට අර උඩු හිතයි යටි හිතයි කියන තරින් මේ දෙකයි ෂන දෙක ඔක්කොම කැපිලා යනවනේ ඊට පස්සේ කය කියන එක නේ ඉතුරු වෙන්නේ එතකොට ඒකත් බලන්න අර විදියට මොන කයද මේ කියලා අපේ අර කිසිලක යුසරි මේ හිමත් පටේ යන්න පුළුවන් කෝස් එකක් තියෙනවා හැබැයි ඒක අමාරුයි. පටේ වක්‍ර යන්න පුළුවන් එකද? මම කියන්නේ තේරෙනවද බලන්නකො. කොහමද ඇස කන්න ආසේ දිව ශරීරය මනස කියන එක සකස් වෙන්නේ නැහැ කියන එක මට පැහැදිලි. සකස් වෙලත් නැහැ වෙන්නේත් නැහැ. මේ කියන්නේ අතීතේ වෙලක් නැහැ අනාගතේ වෙන්නේ දැන් වෙන්නේ නැහැ කියන එක. මම මෙතන ඉනිසල් අර උස්මරල් කතාව ඉනිසල් හඳුනන YouTube එකේ තිබ්බ කතාව දෙක දවස් දෙක තුනක් මම බැලුවා පොඩ මෙහෙ කරලා. කතාන් වැඩේ. චුට්ට වෙලාවක් මම කරා. ඉඳන් ඉඳුණා. එතකොට ඔක සකස් වෙන්නේ නැහැ කියලා. ඇස කරනාකේදීව මේ මනස කය ඔය සකස් වෙන්නේ නැහැ කියලා. ඔව් මෙන්න මෙහෙම බලන්න. මෙතන පොඩි වෙල ඒක හිමීතම තමයි ඒක බලන් තියෙන්නේ කියලා. දැන් අර දෙකෙන් අපි ඔප්පු කර ගත්තට පස්සේ අපිට වෙන කිසිම දෙයක් ඉන්නේ නැහැ නේ තොරතුරු සටහන් ගන්නත් බෑනේ වෙන කිසිම දෙයක් කය කියලා කයට දැනෙන වේදනාවත් අපි පැත්තකින් තියමු මේකයි දැනෙන වේදනාවත් අපි පැත්තකින් තියමු එහෙම පැත්තකින් තියලා ආනාපාන සතියෙම යන විදිහ තමයි ඉතින් දැන් මේ බලන්නේ අරම බලන ක්‍රමයකුත් තියෙනවා මම අර කිව්වේ ඒකයි ඉතිහාපත වලින් අරම බලන ක්‍රමයකුත් තියෙනවා අතපය දිගට ගොඩ නැගිටින කොට ඉතින් ඒක කොටසින් කොටස තමයි විස්තර කරන්න වෙන්නේ දැන් ආනාපාන සතියෙන් බලමු මේක දැන් මානසිකව උඩු හිතයි යටි හිතයි කියන එකේ දෙකේ නිදහස් වුණානේ අපි හොඳටම හිතන්නකො මේ ශනේ ඊට පස්සේ දැන් මේ කයට කියලා ගන්න බැරි වෙනවනේ මෙහෙම පේන කය කියලා ගන්න බැරි වෙනවා ඊට පස්සේ දැන් ඇස් දෙක පියාගෙන ඉවර වෙලා හුස්ම රැල්ල දෙස අපි ඉන්නවා නිකන් හුස්ම රැල්ල දෙක බලාගෙන එතකොට දැන් මේ කය දැරින් නැතුව යනවා සංවේදනාහද හුස්ම රැල්ල විතරක් බවට පත් වෙනවා ඒක කොහෙන් එනවද කියලාවත් දැනෙන්නේ නැහැ. ඒ කියන්න බැරි දෙයක් ඒක ඇත්තටම. මේකයේ මේ හුස්ම රැල්ල ක්‍රියාත්මක වෙනවද කියන එකක් දැනෙන්නේ නැහැ එතන. හුස්ම රැල්ල විතරක් ප්‍රකට වෙන තරක් තියෙනවා. ඒ කොහොමද කියන්නේ? ඔය ධානය වඩද්දිත් ඕක වෙනවනේ. ඔව් ඔව්. ඒ මේ ධර්මය අහන්න කලින් උතුම්. අන්නේ ඒ කියන්නේ මේ කය දැනෙන්නේ නැහැ දැන් එයාට. මෙහෙම ඉඳින්නමයි කියලා. හුස්ම රැල්ල විතරක් සිවුම් ගලා මෙච්චර වගේ වෙනවා. මෙහෙම වෙනවා. කෙටි වෙනවා. ඔව්. එතන අදීගං වාසන්තෝ ඒකයි ඒකයි අර එකකින් කියලා තියෙනවා හරි ඊට පස්සේ දැන් අන්න එතෙන්දි වෙන එක කොහොම කියන්න බෑනේ ඒක ඉතින් යහත් කොහොමද කියන්නේ
අර පැත්ත දෙකින් කියන්න බෑ මනෝ මේ සිද්ධි අපි ඔක්කොම අයින් කරා ඒ පැත්ත වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ මේ පැත්තේ රූපකයක් ප්‍රකට වෙන්නේ නැහැ. ඊට පස්සේ ආස්වාස් පස්වාස් දෙක දැනීම විතරයි තියෙන්නේ. ඒකත් මේ කය කියලා දැනෙන්නේ නැහැ ඒක. මේ කය කියලා දැනෙන්නේ නැහැ ඒක. එතනින් හරිය විස්තර කරන්න. ස්පර්ශයෙන් මිදෙනවා ඒතුළුනේ. ඔව්. අන්න ඒක එතනින් හරිය විස්තර කරන්න බෑ. ඒක දැක්ම. එතනින් හරිය විස්තර කරන්න බෑනේ. සද්දයක් ඇහෙනවා මෙහින් දැහෙන්නේ මෙහින් දැහෙන්නේ කොහෙන්ද කියලා දන්නේ නැහැ. කයක් නැහැනේ. අන්න ඒ වගේ එකක් ඊතර. ඊට පස්සේ ඒක සිවුම්ම වෙලා නවතිනවා වගේ තරක් වෙනවා. ඊට පස්සේ මාර්ථනක් ඊතර. ඊට පස්සේ මේ කය මෙහාට වෙන්නෙත් නැහැ. හරියට කරන්නත් බෑ. කිසිදයක් දැනෙන්නේ කොයි ඉන්නවද කියලා දන්නේ නැහැ. අමුතු මහා ගැඹුරු සමාධියක් ඊතර. අන්නේ දක්වා යන්නේ. නාම රූප පරිය අහන්න නැතුව වුණාට වැඩක් නැහැ නේද? නෑ නෑ එහෙම වැඩක් නැහැ. ඒක එතකොට ඒ කියන්නේ සමාධිය පොරෝ දෙහන. ඔව්. මේක දැනගෙන ඉවරලාවක කරන එක විතරයි ඇත්තටම කරන්න තියෙන්නේ මම කියන්නේ. මේ ඉතුරු ටික අපි ඉවර වෙලා කරගෙන ඉතුරු ටික සම්පූර්ණම කරලා අර පොඩි කෑල්ල තියාගෙන ඒ කෑල්ල කරගෙන ගිහිල්ලා ඒ කෑල්ලෙන් අවබෝධ වෙන කෙනෙකුත් නැහැ ඒකේ. ඒක ඇලි දකින්න කෙනෙකුත් නැහැ. අන්න ඒ වගේ කට තියෙනවා. එතනින් යන කතා කරන්නත් බැරි වගේ. මම කතා ගන්න කෙනෙකුත් නැහැ නේ එතනින් යන. එතනින් යන මම කරනවා කියන එකක් දැනෙන්නේ නැහැ. දැන් හුස්ම නැල්ලේ කොහොමත් එකයිනේ මේ මම හුස්ම ගන්නවද මම හෙන්නවද කියලා එහෙම කියන්න බෑනේ. ඒක ඉබේ ක්‍රියාවලියන්නේ සිද්ධ වෙන්නේ. තනෝ ඔය පිළිබඳව අපි විස්තර කරන්න ඕන මේ නාම රූප පරියාය මේ දැක්කියු ටික ඔක්කොම කට්ටිය වාඩි කරගෙන ඉවර වෙලා ඒ මට්ටමට අරගෙන ඉවර වෙලා අන්නේ වගේ තරක් කරන් තියෙන පැට්‍රික නැතුව මේක මට කියන්න අමාරුයි ඔබට තේරෙන විදිහට හරියටම එතකොට ඔබට මම මෙහෙන් කියනකොට යම් කිසි විදියකින් ඔබට අර පැත්තක් තේරෙන හොඳටම ඔබේ උත්තරයල්ල පිළිබඳව ඔබට දැනෙනවද නැද්ද කියන එක එතකොට මට මෙහෙන් මේ වෙනවා අන්නේ වගේ එකක් තමයි කරන්න වෙන්නේ අතට එල කියන්න ක්‍රමයක් නැහැ ඒක. ඊට පස්සේ ඉරියාපත පබ්බේ බලනකොටත් ඔන්න ඒ වගේ තමයි. කියන්නේ මේ ඉරියාපත පබ්බේ බලනකොට මම කියන්නම් ඒකට උපමාවකින් නම් හීනකින් ඇවිදිනවා වගේ. හීනෙන් මේ හීනෙන් අපි කොහේ හරි ඇවිදිනවා වගේ. කය නැතු. අන්න ඒ වගේ දැනීමක් වෙනවා ඉරියාපත පබ්බේ බලනකොට. සක්මන් කරනකොට ඔය වයින් යනකොට වාගේ නෝක කියන්න පුළුවන්. කුතිම වෙනවා ඔය ගංජ හරි මෝදකේ හරි වැඩිපුර මෝදකේ දෙකක් තුනක් විතර කෑවොත් ඔන්න ඕක ඔය වගේත් වෙනවා. මම මේ අත්දැකීමක් කියන්නේ. ඔය වගේ සිද්ධියකුත් වෙනවා. ඔය හීනෙන් හිටිනවා වගේ යනවා දැනෙන්නේ නැහැ. පොළොවේ යන මේක. මෙතන පහ වෙනවා වගේ දැනෙන්නේ. කුතිම දෙයක් විදියට ඔන්න ඕක කියන්නේ. ඒකට දැනෙන්නේ. ඒකමයි නේද ඒවට බැහැ වෙන්නේ. වන්නේ එක ඒකට බැහැ වෙන්නේ ඒක. ඊට පස්සේ ඒ ස්වරූපේ ඒක 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 ගහලිවර වෙලා බණ ඇහුවා කියමුකෝ. බණ ඇහුවට පස්සේ දැන් ආපහු ඒක ගහලම තමයි යාට හරියන්නේ. අර බණ ටික නැති වෙනවා ඒක නැති වෙනකොට. එයාට අගති ගාමි වෙනවා. එහෙමයි බුද්ධිය. එතකොට අර බණ ටික නේ බණ ටිකේ ශක්තිය නෙවෙයි හුඟක් තිබිලා තියෙන අර්ග ශක්තිය. ඇයි අයි අයි ගංජ ගහපු වෙලාවේ මොහොතක ගහපු වෙලාවේ ධර්ම දේශනාව අහලා ඒක ගැන අපි හිතනවා කියමුකෝ. ඊට පස්සේ ආපහු අපිට ඒක පවර් එක නැති වුණාට පස්සේ අවුල් වෙනවා මේ මූඩ් එක මොකද්ද අවුල් වෙනවා ඊට පස්සේ ආපහු ඒක ගහන්න ඕනේ එතකොට යථා තත්ත්වයටපත් වෙනවා ඔන්න ඒ වගේ එකක් තියෙනවා ඒ කියන්නේ සමාධියක් වගේ එකක් වෙනවනේ ඔව් ඔන්න ඒ වගේ එකක් තියෙනවා එතකොට නිතරම ඕක ගන්න වෙනවා දැන් හැබැයි මේක කෘතිම එකක් මේක ඒක නිසා ඔකට ත්‍රිලෝක නාථ පත්‍ර කියලා කියනවා
ඖෂධයක් පොළොවෙන් බිහි වෙච්ච. තුන් ලෝකාග්‍ර ත්‍රිලෝකනාථ පත්‍ර කියලා කියන්නේ ගංජවල. ඒකනේ දැන් ගංජ ගහවට පස්සේ ගහ ගන්න යන්නේ නෑනේ. නිවන වගේ ළඟ එක ගන්න එහෙම යන්න බෑ. විතරම ඉන්නේ බිල්ලා වගේ ඉන්නේ බලාගත්තුත් බලාගෙන hinaavi hinaa yana ඒ වගේ එකක් තියෙනවා. රකුණු වල පස්සේ එහෙම නෙවෙයි. ඔන්න ඔයගේ කකුල දෙක. සිස් පිටින් එන මානසික වෙන සිතුවිලි ඔක්කොම අඩපණ වෙනවා. ඈ අය ඔය ගංජු වල පස්සේ. තොල්කට ඔක්කොම මේ වේලෙන්න ගන්නවා අනේ වගේ වෙනවා. මේ හැම ඉඳලි වෙලලා මෙහෙම බලනකොට මාන සමාධියක් වගේ මේ උඩ ඉන්නවා වගේ උඩ ඉන්නවා වගේ දැනෙනවා. ඔතෙන්ට එනකොට ධර්මයේ සඳහන් වෙනවා ඔය ඔය කියන අවස්ථාව පොඩි ළමෙක් වගේ දැක්කොත් බය වෙනවා. එතකොට කියනවා බයිතුපත්තාන ඥාන කියලා ධර්මයේ සඳහන් කරනවා. ගක කන්නාඩි උපමාවෙම අපි අර කරනකොට වෙවුල්ලා වැටෙන්නේ ඒ ප්‍රශ්න නිසා එදිනේ ඒ වුණා ළමයි තියෙනවා. ඉතින් අරගෙන මෙනෙහි කරන එකම තමයි තියෙන්නේ. මේ උඩුහිතින් පේන දේ උඩුහිතින් පේන තැනයි යටිහිතේ පේන තැනයි දෙක කැන්සර් කරගත්තට පස්සේ අනේ චිත්තානුපස්සනාව හරි එයාගේ වැටුණා. ධම්මානුපස්සනාව කියන්නේ මෙහෙම නේද? කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. දැන් අර සිද්ධිය හරම අපි කඩාගත්ත කියමුකෝ. අර සිද්ධිය යටිහිතයි උඩුහිතයි දෙකම කඩාගත්ත කියමුකෝ දැන් මෙතෙන්දී. එතකොට මෙතන කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන හතර මෙතනින් ගැලවිලා සම්පූර්ණයෙන්ම ගැලවුණේ නැති වුණාට උඟක් දුරටම ගැලවිලා ඉවරයි. නිකන් හිතන්නකෝ අපි. දැන් එතකොට ගතේ කිසිම සම්බන්ධයක් වෙන්නේ නැහැ නේ මෙතෙන්ට. අර ධම්ම රූපයන් ඉතිපිලා තියෙනද කියලා මෙතන. ධම්ම රූපයක් ඉතිපිලා තියෙන. ඒ ධම්ම රූපය අතීතේ, අනාගතේ, මේ වර්තමාන ෂණ දෙකටයි ඉති දෙයක් නෙමෙයිනේ. ඒ ෂණ දෙක ශූන්‍යයි. මංගලික ඔබ මේ වෙලාවේදී gedara gana hitanna kiyala කියනකොට gedara gana hitanna කියනකොට මේ වෙලාවේ ෂණේ බලන්න පොඩ්ඩ. ඒක හැබැයි බලන්න තියෙන්නේ මේ ඔය පැත්තෙම. ඔය පැත්තෙම තමයි කරගන්න තියෙන්නේ. ඔගේ ලීසුන්නේ කියලා බලනවනේ මේ ලෝකේ. දැන් මේ වෙලාවේ gedara කෙනෙක් ගැන හිතනකොට මේ වෙලාවේ gedara ඉන්න කෙනා ගැන නෙමෙයි හිතන්නේ. එහෙනම් කොහෙ ඉන්න කෙනා ගැනද? දැන් ඔබ හිතන්නේ විඥාණයෙන් දැනගන්නේ. මට කියන්න. මම මේ ධර්මයේ ගැන පෙන්නන්න හදලා. දැන් මේ වෙලාවේ gedara ඉන්න ඕන ගැන ඔබ හිතනවා කියන්නේ කොයි කිස්සල කඩාවගම යටි හිතේ පෙර හදාගත්තු කලින් පෙර හදාගත්තේ නට සිත නේද පෙර හදාගත්ත එකක් තමයි ඒක අපි කියවන්න විතරක් කියන්න වෙනවා අන්තිමේ ඔක රට හැදනවා නේද ඒතර සියුම් ගැටයක් තියෙනවා ප්‍රිවිෂණ ගන්න ඒක තේරුම් නැත පොඩ්ඩ හිතර බලන්න දැන් මේෂණේ ඔබ මේ වෙලාවේ යටි හිත ගැන මේ කියන්නේ මේ වෙලාවේ මෙතන නැති කෙනෙක් ගැන හිතනකොට එහෙම නැත්නම් ඔබම ගමුකෝ ඔබ ඇස් දෙක පියාගෙන හිතන්න ඔබ ගැනද? ඇස් දෙක පියාගෙන ඔබ ගැන හිතන්න. ඔබ මේ වෙලාවේ කොමනයි කරන්නේ? පේනවද? නෑ. එතකොට ෂණේ ඇත්තද? බල. එතකොට ඔබ හිතුවේ මේ ඔතන ඉන්න ඔබ ගැනද? කොයි ඔබ ගැනද? මොකද කියන්නේ? කියන්න බෑ මෙතන ඉන්න කෙනා. කියන්න මනසින් ඉන්න ඔබ ගැන කියන්නත් බෑ එතනවද? දැන් අපි කියවනේ අර ගෙදර ඉන්න ඕන ගැන හිතන කෙනා නෑනේ ගෙදර ඉන්න කෙනා ගැන මේ ඔබ දැන් හිතුවේ මනසින් ඉන්න කෙනා කියලා කිව්වේ. ඒක කියන්න ගන්න වචනයක් විතරයි පොඩ්ඩක් හොඳ. එන්නේ මනස නැති වෙන්න ඕන. මම කියන්නද දෙන්නවද දන්නේ. ඒ හැදෙන මනස තියෙන්නේ. ඒ හැදෙන මනස ඊට පස්සේ ධම්ම රූපේ ඊට පස්සේ විඥානය. දෙන්නවද කියලා බලන්න මේ ෂණේ. මේ එකම ෂණේ. ඒ කියන්නේ මෙහෙම ඇඟිලි තුනක් ගත්තොත් මෙහෙම ඇඟිලි තුනක් ගත්තොත් මේ ඇඟිලි තුන දැන් කොහෙවත් නැහැ. ආධ්‍යාත්මික ආහිර බාහිර ආයතන විඥාන ඔය තුනම කොහෙවත් නැහැ කියලා හිතන්නකෝ.
අධ්‍යාත්මික ආයතන බාහිර ආයතන විඥාන මැද කියලා කියමුකෝ මෙහෙම. එහෙම නැත්නම් මේක අධ්‍යාත්මික ආයතන මේක බාහිර ආයතන මේ සද්ද කියන එක ගන්නකො විඥාණයට. දැන් ඔය ඔය තුනෙන් එකක්වත් සකස් වෙලා නැහැ. තාම කියලා හිතන්නකො. අර උපමාවට යටිති උපමාවට ගන්න. සකස් වෙලා නැහැනේ. දැන් එතකොට මනස කියන්න පුළුවන්ද? ඒ ෂණේ එතකොට ශූන්‍යම ෂණයක් නේද? ධම්ම රූපත් නැහැ, විඥානයක් නැහැ, මනසක් නැහැනේ. හරි එතකොට යන යටිහිතේ පස්සේ ඉවරයිනේ. උඩු හිතේ පස්සේ තොමේ කියලා හිතන්නේ මේ ෂණය. මේ ෂණේ තොම එහෙම තමයි. ඒ මේ කියලා හිතන්න. මේ ෂණය මේ පේන එක. ඒකේ ගතත් මොකද ධම්ම රූපකත් සකස්සලානේ. ගතත් නැහැ, සිතත් නැහැ, මුකුත් නැහැ සකස්සලා. කිසිම දෙයක් නැහැ කියලා හිතන්න. තේරෙනවද දැන් මේ ගැඹුරු කතාවක් හැබැයි. සිවිඥාණයෙන් අහන්න ඕන කතාව. දැන් අපි කියනවා නෑ නෑ ගෙදර ඉන්න දැන් ගෙදර ඉන්න නෝන මොනවද කරන්න කියලා බේන්නේ. ඊට පස්සේ එහෙනම් මං අහනවා එතකොට ඔබ හිතුවේ කොයි එක්කනද? ඊට පස්සේ ඔබ මට කියනවා මනසේ ඉන්න නෝන කියලා. එහෙමනේ අපි කියවන්න කියන්නේ. මොන මනසක් ගැන එහෙම කියන්න පුළුවන්ද? ඒක නිකන් කියන එකක් විතරයි. වචනේ. ඔව්. වචනයක් විතරයි. එතකොට මනසත් නැත්තම් ධම්මන් නැත්තම් මනෝ විඥානත් නෑ නේද? හොඳට බලන්න. එතකොට ඒෂනේ ඒෂනේ ඒ තුනම බොරුවක්නේ. ශූන්‍යයි. ඊට පස්සේ උඩු හිතෙත් ඔය වගේ ඔප්පු කරගන්න. උඩු හිතෙත් කොටස. උඩුදෙත් එහෙමම තමයි. උඩු හිතෙත් ඒ විදිහටම ඔප්පු කරගන්න. වෙනසක් නෑ ඒකම. කිසිම වෙනසක් නෑ. ඒකමයි. ඒකම. ඊට පස්සේ ඔන්න බලන්න දැන් ආනාපාන සති කරන්න ඕනක් නෑ උතර බලන්න දැන්. ඊට පස්සේ දැන් ඔන්න දැන් ඔක්කොම අහුණානේ දැන් ඒක උඩු හිතෙන් අහුවෙනකොටත් අහුණා. යටි හිතෙන් අහුවෙනකොට දැන් ගතයි හිතයි දෙකෙන්ම කිසිම දෙයක් කරගන්න ගන්න බැරි වෙනවනේ. ඊට පස්සේ ආනාපාන සතිය කියලා බලන්න දේකුත් තියෙද මං ආන්නේ ඒක. නෑ. දැන් තේන්න මට මේ කියන්නේ බලන්න දේකුත් නෑ හොඳේ අන්තිවල. බලන්න යන දෘෂ්ටිය නිදහස් වෙන්න ඕනේ. තව ඇහැංගිලා තියෙනවා මං. කාය අනුපස්සනාව පිළිබඳව. මෙතෙන්ට එනකොට එයා දන්නවා මේක බලන්න දේකුත් නෑ තවත් ඕක කියලා. නමුත් දැක්කේ නැති කෙනාට කියනවා බලන්න මේක කියලා අපෝ. ඒක. ඒක තමයි මට හිතන උග අහන්න ඕනේ කියලා. ආ මං මේ දැන් කිව්වේ ඒක. ඔව්. ඒක තමයි ඇත්ත කතාව. බලන්න ඕනත් නැහැ කියලා හිතනවා. හරිද? සුතමේ ඥානයකට. හැබැයි බුදුහාඳුරු කියනවා මේ ගැටෙන් නිදහස් වෙන අන්තිම කොනේ. ඒකනේ මං කිව්වා අර මේ ටික කළා ඉවර නැවකට ආනාපාන සතිය කියලා අලුතෙන්ම කරන් දෙයකුත් නැහැ. එතන ඉවේම තේරෙනවා ඒක වදිනවා. මං කිව්වා මේ ටික ඔක්කොම වටේ ගහගෙන ඇවිල්ලා පොඩි තැනක් තියාගන්න කියලා අන්දරේ තාප්පි කැඩුවා වගේ. අන්දරේ තාප්පි කැඩුවා වගේ නියම් දකින්න තියෙන අන්තිමට. මාස තුනක් තිස්සේ ඌ කකා බිබී ඔක්කොම කඩකඩා ඉඳලා ඇඟිල්ලෙන් ගහලා කඩනවා කියලා නේ කිව්වේ. පොඩි සිවුම් කෑල්ලක් ඉතුරු කරගෙන ඉඳලා. ඉතින් කට්ටිය බලන් අන්දර ඇඟිල්ලෙන් ගහලා මෙන්න තාප්පි කඩනවා කියලා. ඌ බිරිඳත් එක්ක මාස තුනේ හොඳට කාලා බීලා කටු පිටි අරගෙන කඩලා කඩලා පොඩි කෑල්ලක් ඉතුරු කරලා තියුණා. එදා මොකද ඔය කට්ටිය බලන් ඉඳි ඇඟිල්ලෙන් ගහලා ගෙඩි කඩන කිත්. අන්නේ වගේ අන්තිම කෑල්ල. කඩගෙන අපි ওই ටික හරියට තේරුම් ගන්න ඕන. ওই ටික හොඳට යෝනිසෝමනසිකාර කරන්න ඕන. එතකොට සමාධිය පිහිටන. ওই ටිකම යෝනිසෝමනසිකාර කරන්න ඕන. ওই ටික හොඳට. ඒකම තමයි කරන්නේ. කියන්නේ ඒ තියෙන ශුන්‍යතාවයමයි දිගටම තියෙන. මං කිව්වා අතීතේ පංචායතනයට වැදිච්ච ඉවරයි. අනාගතේ පංචායතනයට වැදෙන්න පටන් ගත්තේ නැහැ. ඈ එහෙනම් දැන් මේ මොහොතනේ මේ මොහොත එතකොට මනස සකස් වෙන්නේ නැහැ නේ. අර විපාක ටික විතරයි නේද? ඒ කියන්නේත් ඔය කතාවම තමයි නිබ්බත්ත. නමුත් ඒක එහෙම කිව්වත් තේරෙන්නේ නැති තරම් විවිධ විදිහට අපි යෝනිසෝමනසිකාර කරලා මේක බලනවා. දැන් අන්තිමේ එනවා මෙතන උස්මරැල්ල කියාවලිය. දැන් උස්මරැල්ල මේ මං කරනවා නම් ඒක උඩට වැදිනේ. ඉතින් මට කියන්න බැරිය මේ දැන් පොඩ්ඩක් නවත්තින්න. ටිකක් කියලා ඉඳලා උස්ම ගමුනේ කියලා. එහෙම කරන්න බෑ. ඒක මං කරන්න ගන්නෙ නෙමෙයි.
අර උඩු හිතේ යටි හිතේ කතාව නම් හරිම සබ්ලා එක තීරුම් ගත්ත උනා. ඒක ඕන කෙනෙකුට සබ්ලෝම් කියලා දෙන්න පුළුවන් ඒ කතාව. එතනදී ඔබට ගත කවදාවත් සකස් වෙන්නේ නැහැ, හිත සකස් වෙන්නේ නැහැ. අපි ඒකෙන් තේරුම් ගන්න ඕනේ දැන් මෙහෙම දැන් මෙයාදී මම බැලුවහම මෙතන දැන් වර්තමානික දැන් මේෂනේ ගත්තාම උඩු මේ මේ උඩු හිත බොරු කියලා කිව්වහම මෙතන මේක සකස් වෙලා නැත්නම් අනිත් පැතර මේකත් නැහැ කියලා නෑ අනිවාර්යෙන් මේකද ඔව් එහෙම නැත්නම් මේකෙම බලනවා නම් උස්මරලෙන් බලන්න ඕන ඔව් නේද නෑ ඉතතදී පුළුවන් දැන් මෙයා දැන් අපි මෙහෙම බැලුවොත් ඉතින් අර අර ඊ පුටුව තියලා කරපු එකනේ ඒකෙන් දේ තියෙන ඒක දේ තියෙන ඒක දේ ඔබට ඔබ පේනකත් එකයි පුතු පේනකත් එකයි නේ කිසි වෙනසක් නැහැ නේ නේ එන ඔබ 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 කියලා හිතන්නේ කොතන ඉන්නේ ඒක නිකන් නිකන් මේ දැනගන්න නිකන් හරිද ඔබ ඔතනින් අයින් කරලා පොඩ්ඩක් මෙතනද ගන්නකෝ දැන් මේ මේ වෙන කැලලක් දැන් දාන්නේ හරිද ඒකට දැන් ඔය පුතුේ කවුරුවත් ඉන්නවද නැද්ද අපි 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 මේ ඥානයෙන් නැතුව නිකන් කියන නිකන් ඥානෙ නැතුව නෑ නේ හරිද වාඩි වෙන කවුද කියෝ බොන්දර බලන් ඉන්නවා. දැන් ඉන්නවද නැද්ද? ඉන්නවා. ඉන්නනේ හරිද? දැන් ඔබ උතර නැහැ ඔබ මෙතන ඉගෙන ඉතා ගන්නවද? මේ මහ ගැටියක් වෙන්න. දැන් දැන් උතරින් අයින් වෙන්න. දැන් ඔබ හිතන්න ওই පුතු කෙනෙක් නැහැ කියලා. හරිද? ඉන්නේ කියලා හිතන්න. නැන්නේ ඉන්නයි කියලා හිතන්න පුළුවන් නැහැ කියලා හිතන්න පුළුවන් සිතුවිලි දෙකන්නේ ඒ ඉන්නවක කොට පේන්නේ නැහැ නේ ඈ ඉන්නයි කොට පේන්නේ නැහැ නේ දැන් එතකොට ඇස් දෙක පියාගෙන හිටන් ඉන්නවද නැද්ද ඉන්නවද නැද්ද මුතු කවුද කියලා බෑනේ පොඩක් පැත්තේ වුණා දන්නේ නැහැ මේ අලුත් අලුත් කැලලා දාපු එක ගාන ගාම්භීරයක් ඒක. ඒ දුරේ ඇත්තක වහගෙන අරගෙන මෙන්න නෑ නෑ පොඩි හවුස්වක් කරේ අවුල් කරා ඒක. ඒතර අර අර කරතා ඒක මට වෙනස් වුණා. යාබු මුලින්ම කරුම් බලන්න. දැන් ඔය පුටුවේ කවුරුවත් ඉන්නවද හරියට මේක නිකන් මං කියවහට වැඩි හොඳ ඔයගොල්ලෝ බලන්න හොඳ මේක දෙන්න හදන්නේ වෙන පොඩි පොඩි මේකක් තියෙන්නේ. පොඩි කියන්නේ මහා එකක් තියෙන්නේ නේද? දැන් හොඳට සමාධියෙන් බලන්න ඔය පුටුවේ ඉන්නවද මොකෙක්ක කවුරුවක් නැද්ද? නැහැ. සුවර්මනේ. මස්සෑයේ කතාවත් හොඳට තේරුම් යනවනේ කියපු එකනේ ඒකත් දැනගන්න. මස්සෑයා දන්නවද උතන කෙනෙක් ඉන්නවයි කියලා නැහැ නේ. එහෙනම් කියන්නේ කවුද උතන ඉන්නවා හෝ නැහැ හෝ කියලා. හිතන්නේ. ඔව්. දැන් උතන ඉන්නවද නැද්ද? නැහැ නේ. නැහැ. හරිද වාඩි වෙන්න කවුද? ඉන්නවද නැද්ද? මස්සට කියන්නේ බෑ ඉන්නවද නැද්ද කියලා. බෑනේ. බෑ. එහෙනම් හිතන්නේ හදාගත්තා ඉන්නවද නැහැ හො කියලා. එහෙනම් ඒක පේන එකටයිද? නෑ. ඉන්නව නැහැ කියලා හදාගත්තා. එහෙනම් ඒ හිත ඇත්තද? නෑ. නෑ අතින් දරා ආවා ඇවිල්ලා ආපහු යනවා. ඔකම හිත තමයි. හිත? ඔව්. හරිනේ. දැන් ඔබට ඔබ පේන එකත් එකයි මෙයා පේන ඔබ ඔතන නේද මං කිව්ව එක දාන්න කියලා. ඔබේ පැත්ත මෙතන දාන්න කිව්වා නේද? තේන්න මං කියන එක. ඔව්. ඒක මම තමයි ගිහී ආවේ. ඔව්. ඒක බලන්න කල්පනා කරමු. නම යන් හිත. දැන් මම පොතුව නම් පොතුව දන්නේ නැහැ නේද? දැන් ඔය කරපු සිද්ධි ඔක්කොම එතන නැත ඔබ මෙයා මෙතන ඉන්නවද මෙතන මිනිස්සෙක් ඉන්නවද මෙතන නැද්ද කියලා කියන්න පුළුවන්ද
ඔය පැත්ත අපි මේ පැත්තට දැම්මනේ ඔබ දැන් ඔය මෙහෙම පේන එකත් එකයි මෙහෙම පේන එකත් එකයිනේ ඒ වගේ නේ. ඒක අපි ආරම්භ කරේ කොතනද? මොකද ඒක ආරම්භ කරේ